අයිබෝවන් ඔබේ ජීවිතේ නොකී කතා තියෙනවද ඔබේ ජීවිතේ ඔබම නොදුටු පැතිකඩයන් තියෙනවද ඔබ කැමතිද ඔබ දන්නා පුද්ගලයන්ගේ ජීවිතේ නොකී කතා අහන්න මේ ඒ වෙලාව The Untold අද දවසේදී අපි මේ වැඩසටහනට එකතු කරගත්තේ මේ වන විට සමාජයේ ලංකාවේ විතරක් නෙමේ ජාත්‍යන්තරවත් එක්තරා විදිහකට ප්‍රකට වෙලා ඉන්න චරිතයක්. මේ චරිතය සාමාන්‍යයෙන් මේ වැඩසටහන් වලට හැම වැඩසටහනකම සහභාගී වෙන්නේ නැහැ. හැබැයි අද දවසේදී අපේ ආරාධනාව පිළිගෙන The Untold එක එකතු වුණා. ඇයට කියන්නට තියෙන බොහෝ දේ අපිත් එක බෙදා ගන්න. පියුමි හංසමාලි. අයිබන් පියුමි. අයිබන් අකි. පියුමි මට කියන්න ඔයාගේ සම්පූර්ණ නම. පට්ටියේගේ පියුමි හංසමාලි ගෝමස්. පෞලි විස්තර. අම්මයි මමයි බබයි විතරයි ඉන්නේ දැන්. එතකොට මම කැමති දැනගන්න මුලින්ම පියුමිගෙන් පාසල් කාලය ගැන. මොකද අපි හැමෝටම තියෙන බොහොම සුන්දර පාසල් අතීතයක්. කියන්න පියුමි ඔයාගේ ඉස්කෝලේ එතකොට ඔයාගේ යාළුවෝ ගැන, ඔයාට මතක් වෙන ගුරුවරු ගැන කොහොමද පාසල් කාලය? මගේ පාසලේ නම ශ්‍රී සෝභිත විද්‍යාලය රාජකීය මුරගැසමුල්ල. ඉතින් මම හැමදාම හරිම ආසයි. මම දන්නවා මට ඒ කාලෙට යන්න බෑ. නමුත් මං ඒ කාලෙට හරිම කැමති. මොකද අපි දැන් ජීවිතේ අපිට දැන් ජීවිතේ හරි බරපතලයි. ඒනට ස්කෝල් යන කාලේ හරිම සැහැල්ලුවෙන් හිටිය අපි ස්කෝල් යන කාලේ ඉක්මනට ලොකු වෙන කියලා කියනවා. නමුත් ලොකු වුණාට පස්සේ තේරෙනවා එන ප්‍රශ්නත් එක්ක මේ ස්කෝල් යන කාලේ හොඳයි කියලා. ඉතින් ස්කෝල් යන කාලේ හිටපු යාළුවෝ අදටත් මාත් එක්ක ඉන්නවා Facebook එකේ ඔක්කොම මගේ රාජගිරිය ගමේම යාළුවෝ. ඉස්කෝලේ මිස්ලව නම් ඉතින් කිසිම කෙනෙක්ව තාද වෙනතුරු හම්බ වෙලා නැහැ මට. ඉස්කෝලේ කාලේ මොන වගේ දේවල් වලටද පියුම වැඩිපුරම කැමති? පන්ති කාමරේට වෙලා ඉන්න ළමයෙක්ද එහෙම නැත්නම් පන්තින් එළියට යන්නද වැඩිපුර කැමති? ක්‍රීඩාවන් කටයුතු කළාද? කලා කටයුතු වලට එකතු වුණාද? ඔව් මම නැටුම් තමයි කරේ. හැබැයි මම නෙට්බෝල් වලට තමයි වැඩිපුරම කැමති. හරිම දඟයි ඉතින් පොඩි කාලේ ඉඳලා කොල්ලා වගේ හරිම දඟ චරිතයක් මම. පාසල් අධ්‍යාපනයෙන් පස්සේ පියුමි මොන වගේ ක්ෂේත්‍රවලටද ඔයාගේ යෝන් වයස දෙක තුනේ මං හිතන විදිහට ඔයාගේ හීන වෙලා තිබුණේ ගුවන් සේවිකාවක් වෙන්න. ඔව් හරි ඉස්කෝලේ යන කාලේ ඉඳලම කී තිබුණේ ගුවන් සේවිකාවක් වෙන්න. ඉතින් ඉස්කෝලෙන් මම කොලාවසට එනකන් ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඉස්කෝලෙන් අවුත් වුණ ගමන්ම මට ඒ ගුවන් සේවිකාවක් වෙන්න ගොඩක් මං දන්න විදිහට ඉංග්‍රීසියෙම ඕනේ. ඉතින් මම ගියේ ගමේ මගේ හරි දුප්පත් පාසලකට. ඉතින් ඉංග්‍රීසි දැනුම එක පීරියඩ් එකක විතරයි අපිට හම්බ වෙන්නේ. ඉතින් මං ඒ අසාව ඉතින් අතහැරගත්තා. ඉතින් ඒත් එක්කම ස්කූලින් අයින් වෙලා ඉතින් ඉක්මනට මැරි කරා. ඉතින් බබයින ඉතින් කොහොමත්ම දැන් මේ හිණිට යන්න බෑ. අහම්බෙන් තමයි ඉතින් මොඩලින් වලට මට එන්න chance එක හම්බුනේ. දැන් ඔය ඉංග්‍රීසි ගැන කතා කරපු නිසා මං ඔබෙන් අහනවා අතුරු ප්‍රශ්නයක්. ඉංග්‍රීසි කියන එක අපිට සමාජ ජීවත් වෙන්න අත්‍යවශ්‍ය කාරණාවක්ද? නෑ. අකිය ජීවත් වෙන්න අවශ්‍යම දෙයක් නෙමෙයි ඒක. නමුත් අපි ගොඩක් දැන් මෙහි මොඩලින් කරනවා නම් අපි පැජන්ස් වලට පිටරට යනවා. ඒක එක්තරා ලැන්ග්වේජ් එකක් නේ. එතකොට අපි ඉංග්‍රීසිත් දැන් මේ යන විදිහට ලංකාව හරි දියුණුවයි, තාක්ෂණය හරි දියුණුවයි. මං හිතන්නේ ඉංග්‍රීසි අවශ්‍යයි. මොකද තැනකට ගියාම කතා කරන්න දැන් ගොඩක් වෙලාවට රට ගියාම සමහරවිට මං ඉංග්‍රීසි මුල් කාලේ බෑ. දැන් මං පොඩි එකනත් එක්ක ඒක පුරුදෙලා මට ටිකක් සාමාන්‍යයෙන් කතා කරන්න පුළුවන්. ඉතින් රටවල් වලට ගියාම ගොඩක් අසරණ වුණ අවස්ථා තියෙනවා සහ ලංකාවේදීත් එහෙමයි. ඉතින් මං හිතන්නේ ඉංග්‍රීසි දැනුම සාමාන්‍ය අපිට කතා කරගන්න තිබ්බම මං හිතන්නේ හොඳටම ඇති. සමාජයේ මිනිසුන් පියුමි හංසමාලි කියන චරිතයට විවිධ අර්ථකථන ලබා දෙනවා. හැබැයි තමන් තමයි දන්නේ තමන් ගැන හොඳටම. පියුමි හංසමාලි කියන කෙනාව ඔයාට නිර්වචනය කරන්න කියලා කිව්වොත් ඔයා කොහොමද හඳුන්වලා දෙන්න කැමති? මං ඉතින් හරිම සාමාන්‍ය විදිහට හිතන පතන අර මම මොඩල් කෙනෙක් මගේ හරි ලොකු සීන් ඇති මං හරිම පොළවේ පය ගාලා ජීවත් වෙන ගැහණියක් කියලා තමයි කියන්නේ. එතකොට දැන් පියුමිට දැන් සමාජයෙන් ওই විවිධ මේ කතන්දර එනවනේ. පියුමි අරමයි, පියුමි මෙහෙමයි. ඇත්තටම ඔයා ඒ වගේ චරිතයක්. මට hina යනවා කි මෙහෙමනේ. මිනිස්සුන්ට ඕන කතාවක් කියන්න පුළුවන්. බලන්න මට වැටෙන කමෙන්ට්. මේ කමෙන්ට් කරන කට්ටිය මං හිතන්නේ ජීවිතේට මාව ඇස් දෙකටවත් දැකලා නැතුව ඇති. එතකොට මං සමහරලාට හිතනවා ඇයි මේ මට? හරි මං ඒක තියලා දැන් මං බලනවා සමහනේ අහිංසක විදියට ඉන්න ඇක්ටර්ස්ලාගේ මං සමහනේ කමෙන්ට්ස් කියවන කෙනෙක් නෙමෙයි. හරිම දැන් මම හරි ඕපන් නැදුන් ආදින මම මගේ ජීවිතේ මාර විදියට විදින ගැහණියක්නේ. එතකොට මම බලනවා
මම වගේ ජීවිතේ විඳින්නේ නැති හරි මේ තැන්පත් විදියට ඇඳලා ගෙදරට වෙලා ඉන හරි අහිංසක ඇක්ට්‍රස්ලාට වැටෙන කමෙන්ට්ස්. ඉතින් මට වැටෙන කමෙන්ට්ස්ම තමයි ඒගොල්ලන්ට වැටෙන්නේ. එතකොට මේ මිනිසුන්ට මේ තියෙන ප්‍රශ්නේ මං අඳින විදිය. ඉතින් ඒගොල්ලෝ කමෙන්ට් දැම්මා කියලා. ඉතින් ඒක මටත් උඩ දෙවියන් වහන්සේටත් දන්නව මං කවුද කියලා. ඉතින් මට ඒගොල්ලෝ ඔප් කරන්න ඕනේ නැහැ කවුද. මම කවුද කියන්නේ මම ආශ්‍රය කරන යාළුවෝ දන්නව මං කොයි වගේ ගෑණියක්ද කියලා. ඉතින් ඒ කමෙන්ට්ස් වලට ඉතින් මං අරකින් හිතාගත්තා හරි කොච්චර උගත් ඩිග්‍රී තියෙන බලන්න අපේ ඇක්ටර්ස් ඉගෙන ගත්ත නිලියෝ කොච්චර ඉන්නවද ඒ ළමයින්ට වැටෙන්නේ මේ මට දාන ජරා කමෙන්ට්ස් මනේ. ඉතින් එතකොට මම හිතනවා මම හොඳයිනේ මම ජීවිතේ විඳිනවා මට හෙට දවසේදී මම මැරුණත් මට දුක නෑකි මම බබාත් ඉඳලා මගේ ජීවිතේ මම හොඳට එන්ජොයි කරලා තියෙන ගැහණියක්. ඉතින් මට අපායට ගිහිලා දුක් වෙන්න ඕනේ නෑ මට මේක කරන්න බැරි වුණ නෑ කියලා මං හරිම සතුටින් විනෝදෙන් ජීවිතේ ගත කරන කෙනෙක්. සතුටින් විනෝදයෙන් කාටවත් බය නැතුව බොහොම ශක්තිමත් විදිහට ජීවත් වෙන පියුමි එක තැනකදී තමන්ගේ දරුවත් එක්ක තනි වෙනවා සිංගල් පේරන්ට් කෙනෙක් විදිහට. ඒ වෙලාවේ මොකද හිතුනේ? මෙහෙමයි අකි මේ ජීවිතේ අපි ජීවත් වෙනවා නම් අපිට ප්‍රශ්න කියන දෙයට අනිවාර්යයෙන් මුහුණ දෙන්න වෙනවා. මොකද දරුවා තමයි මගේ මුළු ජීවිතේම. ඉතින් හරි අමාරුයි. ඉතින් මම හිතන්නේ ඒක හැම මවකටම මේ ප්‍රශ්නේ දැනෙනවා ඇති. මොකද මටත් සමහර අවස්ථාවලදී ඒක තදින්ම දැනලා තියෙනවා මේ තනියෙන් මේක ජීවත් වෙන එක. මොකද බබාගේ ස්කෝලේට ගියාම සමහරවිට ටීචර් කියනවා පියුමි දැන් ඔයා ඉතින් ආයෙ මැරි කරන්න ඇද්ද කියලා. ඉතින් මට ආසාවක් තිබ්බා බට් ඒක දැන් නැහැ. ඉතින් මම හිතන්නේ ළමෙක් එක්ක තනි වෙන ඒ ගැහණිය හරිම ශක්තිමත්. මිනිස්සු කොච්චර දේවල් කිව්වත් හයියක් තියෙනවනේ. ඉතින් මම හිතන්නේ අපේ සමාජයෙන් මිනිස්සු හරියට මම හිතන්නේ මේ මට ස්පෙෂලි වැඩිපුරම මඩ ගහන්නේ මං අඳින පළඳින විදිහ. නමුත් ඒගොල්ලෝ හිතන්න ඕනේ කොච්චර ලංකාවේ ඉන්නවද ළමයි හම්බුණු ගමන් අනාථ නිවාසවල දාලා මේ එක එක විවිධ හම්බුණු ගමන් ළමයි මරලා දානවා. මේ මිනිස්සු සතුටු වෙන්න ඕනේ. ඇත්තටම මම ළමයි මරලා මොනවද මම මගේ ළමයා ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට දාලා මම උගන්නගෙන මම මගට තමයි අවුරුදු 28යි. අන්න මට අවුරුදු 40ක වගේ වුණා නම් චුට්ටක් මම මේ දඟලන දැඟිලිල වලට මට මිනිස්සු මොන හරි කිව්වට කමක් නෑ මේ ගෑනිට නාකි විසේ හරි කියලා. ඉතින් මම ළමයාත් හදාගෙන ඉතින් හරිම අමාරුයි යකි ඒක. මොකද මම ඒක ඒ හින්දම තමයි ඉක්මනටම ප්ලෑන් කරලා තියෙන්නේ ළමයාගේ ඉගෙන ගන්න දේවල් වලට ඔස්ට්‍රේලියාව යන්න. ඉතින් ඉක්මනට අවුරුද්දක් ඇතුළත මම ඉක්මනට රටින් යනවා. මම කියන්නේ අපහාස කරන්න එපා. අපහාස කරන්න කලින් ඒ ගැහණියගේ තැනට එන්න. දැන් අපි තව කෙනෙකුට දෙයක් කරන්න කලින් අපි හිතනවා අනේ ඒ දේ අපිට වුණා නම් අන්න ඒ විදිහට මම හිතන්නේ හිතුවොත් මේ මිනිස්සු හිතන පතන දේවල් වෙනස් කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මොනම වෙලාවකවත් ගැහණියෙකුට අපහාස කරන්න එපා. මොකද Tamanta තම්ම කෙනෙක් ඉන්නව. නමුත් ඒව හිතන්න නැතුව අපේ මිනිස්සු ගත්ත ගමන් බැනගෙන තමයි යන්නේ. ඉතින් මම කියන්නේ අපිට ඒක හදන්න බෑ අකි. ඒක මේ ලංකාව හැදිලා තියෙන විදිය. නමුත් මම කියන්නේ හරි පව් ඒක මේ එහෙම ගැහණියෙකුට අපහාස කරන්න එපා. පියුමි කියන අම්මා කියන චරිතය ගැන කතා කරපු නිසා මට අහන්න ඇත්තටම අවශ්‍යයි පියුමිගේ ආදරණීය අම්මා ගැන. මොකද අපි හැමෝගෙම ජීවිතේ ඉන්න විශේෂ චරිතයක් තමයි අම්මා කියලා කියන්නේ. සමාජයේ විවිධ කාලවලදී විවිධ ගැරහුම් වලට පියුමි කියන චරිතය ලක් වෙනවා. එතකොට කවදාවත් පියුමිව දාලා යන්නේ නැතුව පියුමි ළඟින් ඉන්න කෙනා තමයි අම්මා. පියුමිගේ අම්මා මොන විදිය ප්‍රතිචාරයක් දක්වන්නේ ඔයාට මේ ලැබෙන ප්‍රතිචාරවලට? කොහොමද ඇය මේව දරාගන්නේ? අක්කිය මුලින්ම කියන්න ඕනේ මගේ අම්මා සෝෂල් මීඩියා නැහැ. මේ ළඟදී ආපැත්තේ ගෙදර ආන්ටි මේ අම්මට ෆේස්බුක් එකක් හදලා දීලා මම ගෙදර රණ්ඩු. ඔයා මොකටද ෆේස්බුක් එන්නේ අම්මේ? ඊට පස්සේ මේ ඇප් එකක් ඩවුන්ලෝඩ් කරලා YouTube දුක් දීලා මම මොකටද දැන් මෙහෙමයි. අම්මා දකින්නවා මම හරිම ෆන් එකේ ඉන්න කෙනෙක්. දැන් අක්කිය කියන්න ඕනේ මගේ ජීවිතේ හැම වෙලෙම මට හිටියේ අම්මා. එතකොට දැන් අපි මේ 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 ක්වොරන්ටයින් මේකේ පස්සර හිටියානේ. මම මගේ ජීවිතේදී මම මගේ යාළුවන්ට උදව් කරලා ඇති ගොඩාරියක්. නමුත් දැන් මේ හිටිය දවස් 15 දී මම තනි වුණා. මම මේ වෙලාවේදී බැලුවා කවුද ඉන්නේ මට උදව් කරන්න. නමුත් අර උදව් කරපු කිසිම කෙනෙකුගෙන් මට වචනයකින්වත් උදව්වක් නැහැ. නමුත් අඳුරන්නේ නැති ගොඩක් අය මාව ආශ්‍රය කරලා තියෙන මගේ යාළුවෝ මගේ ගෙදරට සෑහෙන්න බඩු යවලා තිබුණා. කියන්නේ මේ මම උදව් කරලා නැති අය. එතකොට මම මේ වෙලාවේදී ජීවිතේදී දැනගත්තා යාළුවොත් එක්ක ආශ්‍රය කරන එක සීමා කරන්න ඕනේ. යාළුවොත් එක්ක කොයි හරි ගියාද ආ යාළුවන්ට හදිසියකට උදව්වක් කරාද මම තේරුම් ගත්තා ඒක කරන්න ඕනේ මගේ අම්මට. මොකද එයා තමයි එයා පව් ඒ හිටිය දවස් ටික ඇඬුවා. මොකද මම
රටවලලත් ගිහලා තියෙන කෙනෙක් මට ෂූට් එකක් ආවත් මම සතියකට වැඩිය මම රටක පිටරටක ඉන්නෙම නැහැ මොකද පොඩි එක්කෙනාට ඉන්න බෑ යා අඬනවා ඉතින් ජීවිතේ පළවෙනි වතාවට එයා නැතුව මේ දවස් 14 කුත් හිටියේ මට ගොඩක් ඇඟිල්ල දිග හරිනවට අපහස කරන ගොඩක් අය මං හිතන්නේ තමන් වදපු අම්මලාවත් අමතක කරලා එයාලා මෙහෙ ලක්ෂරි අපාර්ට්මන්ට්ස් වල ඒගොල්ලෝ තනියෙන් තමයි ඉන්නේ ඉතින් මම මගේ අම්මව තනි කරන් ඉන්න නැතුව මගේ දරුවත් එක්ක මං ඉන්නවා ඉතින් මම කියන්නේ මේ වෙලාවේදී මම කියනවා මුලින්ම අපේ ජීවිතේ ඉදිරියට යන්න ඕනේ නම් තමන් හදපු වදපු දෙමව්පියත් පියන්ටත් සලකගෙන ඉදිරියට යන්න කියලා මොකද ඒ ඇයිට ජීවිතේ අම්මලාට පිටුපාලා ඉදිරියට ගියත් නමුත් පස්සේදී ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම ජීවිතේ වර්ධනයි. ඉතින් දෙමව්පිය හරිම පව්. අද අපි මෙහිම මේ තැනක ඉන්නවා නම් ඒ අපේ අම්මලා අපිව හදපු හින්දානේ. ඉතින් ඒ අතින් ඉතින් අපේ අම්මා අදටත් පව් මගේ හැමදේම කරගෙන ඉතින් දැන් දැන් ඉස්සර මම එළියට යනවා කිව්වොත් ෆ්‍රයිඩි නයිට් පාටි කරන්න යනකොත් අම්මට ටෙන්ෂන් නැහැ. දැන් කොයි හරි ඇඳගත්තොත් ඉන්නේ කොහෙද දැන් ඔබ යන්න හදන්නේ ආයේ මේ යන්න දෙන්නේ ආයේ පස්සර මේ මං කියනවා නෑ මෙන්න මන්ට අග්ගාලෙන්න දැන් හරීම වදේ එළියට එකද එයා බයයිනේ පොඩි ඉතින් එයා දන්නවා මම විතරයි ඉන්නේ ඉතින් මම නැති වුණොත් එයාටත් ඉන්න බෑ මටත් ඒගොල්ලෝ නැතුව ඉන්න බෑ දැන් එළියට ගියොත් අග්ගාලා හරිය තුනට දෙන්නේ ඒ විලට එයා නිදියන්නේ නෑ උදේ 4ටද 5ටද එයා ඇරිලා ඉන්නවා මම කිදරේ නැකල ඉතින් අම්මා කෙනෙක් ඉතින් තවමත් අම්මා කෙනෙක් චරිත පව් ඉතින් මම කියන්නේ දෙමව්පියන් ගනන් තනි කරන්න එපා ඒගොල්ලන් සලකන්න පියුමිට ඔච්චර ආදරය කරන අම්මා වෙනුවෙන් පියුම් මොනවද කරලා තියෙන්නේ මං කෙනෙක් අහන්න පුළුවන්. Yes මං හිතන්නේ මගේ අම්මගෙන් හැවුවත් කියයි මට පුළුවන් විදියට මොකද මට මතකයි මට පොඩි කාලේදී රත්තරන් චේන් එකක් අරින් මගේ අම්මා පුළුවන් විදියට පොඩියට අරන් දෙන්නේ අම්මා. ඉතින් මට පුළුවන් හිඳ මං අපේ අම්මා හරි ආසයි රත්තරන් බඩු වලට ලොකුවට අරන් දෙන්න මට සල්ලි නැහැ. ඉතින් මං අම්මගේ බර්ත්ඩේ එකකට වුණත් මට පුළුවන් විදියට පොඩි මුද්දක් හරි චේන් එකක් හරි මං පුළුවන් විදියට අම්මට අම්මා ආසයි දෙන්න මොකද මගේ අම්මා අනිත් අය වගේ නෙමෙයි කිසි දෙයක් කටින් ඉල්ලන්නේ නැහැ. ඉතින් මම සතුටෙන් දුන්නොත් එයා ගන්නවැන්නේ බර්ත්ඩේ එකකට නම් අනිවාර්යෙන් අම්මට මම රින් එකක් ගෝල්ඩ් වලින් හදලා දෙනවා. එයා ෂොපින් හිම යන්න වැඩි කැමතිත් නැහැ. ඉතින් මොන හරි කීයක් හරි දුන්න මේ අය දුමක් ගන්නවා. ඉතින් මං හිතන්නේ මම කරන ලොකුම දේ තමයි මාව මෙච්චර දුරට හදලා ඒ අම්මව වෙන ගෙදරක තනියෙන් තියන්න නැතුව අම්මවත් මං හදාගෙන අම්මටත් කිසිම දෙයකින් අඩුවක් නැතුව මගේ අම්මත් ඉතින් හරි සතුටෙන් ඉන්නවා මාත් එක්ක. දැන් මං කලිනුත් කිව්වනේ විවිධ කාලවලවලදී මේ සමාජයේ පියුමි හංසමාලි කියන චරිතය විවිධාකාරයේ කතාබන් වලට මූලික වෙනවා. පහුගිය කාලේ ඔබට ඔබව කතාබහට ලක් වෙච්ච තවත් කාරණාවක් තමයි මේ හඬපට එළියට එමේ සිදුවීම. රංජන් රාමනායක ඔබත් එක්ක කතාබහ කරපු දේවල් ඔබට නොදන්වා පටගත කිරීමක් කරා. ඇත්තටම මම මේ ඔබෙන් අවංකවම අහන්නේ ඒ හඬපට එළියට ඇවිල්ලා තියෙනවා කියලා මුලින්ම ඔබ දැනගත්තාම ඇත්තටම පියුමිට මොකද හිතුනේ? ඔව් ඇත්තටම ඒක එළියට එනකොටත් මම පාටි කරලා මගේ යාළුවෙක්ගේ ගෙදර හිටියේ. ඉතින් මම ඒක හෙව්වා මට තරහයි. හරිම තරහයි මොකද මේ මිනිස්සයාට එයාට තිබුණ වෙලදී අවශ්‍ය දේවල් පමණක් මේ රෙකෝඩ් කරගන්න. ඉතින් මන් දන්නේ. ඉතින් ඒ වෙලේ චුට්ටක් ටෙන්ෂන් වුණා. පස්සේ ඉතින් මං කතකට හිතුවා ඉතින් ඔය හඬපට වල පියුමි හංසමාලිගේ වැරද්දක් මුකුත් නැහෙනි නිකන් යාළුවෝ දෙන්නේ කොයිට වැඩිය සමහර අය කියහඬ පටලෙක් වුණොත් හස්බන්ඩ් ගෙදරින් ගිය ගමන් වයිෆ්ට යහපත් ගෙදර එක්කෙනා එනවා අර මනුස්සයර මෙම ඊට වැඩිය දේවල් තියෙනවා. ඉතින් පියුමි හංසමාලි ෆේමස් ඉඳ අපේ මිනිස්සු ඉතින් ඒක අර හවුස් හවුස බැලුවේ කියන්නේ මං හිතන්නේ ඒගොල්ලෝ ඔක්කොම යශෝදරාව මං හිතන්නේ මට ගහපු ගර්ල්ස්ලා වුමන්ස්ලා ඔක්කොලාම. ඉතින් මට නම් දැන් ඒක ගානක් නෑ දැක් සාමාන්‍ය දැන් මට කමක් නෑ කියන ඊට වැඩිය ලස්සන ෆැමිලි ලයිෆ් තියන අයගේ ඩිවෝස් වෙන්න ගිහලා ඔන්න මෙන්න. ඉතින් මං හිතන්නේ ඒක එච්චර හරි නෑ. ඒ කරපු දේ ගොඩක් අයට ඒකෙන් ලොකු ඩැමේජ් එකක් වුණා. පියුමි හංසමාලි ඔය කොයි විදියට කාතර කතාබහට ලක් වුණත් මමත් පුද්ගලිකව දන්නවා හරිම සංවේදී චරිතයක්. ඔබේ ඒ සංවේදී බව ඉස්මතු වෙලා පේනවා අසරණ දරුවෝ දැක්කහම, විශේෂයෙන් වීදි දරුවෝ දැක්කහම, අසරණ සතුන් දැක්කහම ඔබේ සංවේදී ගතිය ඉස්සරහට එනවා. අතේ තියෙන කෑම එක පවා පාරින සතෙක්ට, පාරින අහිංසක දරුවෙක්ට දෙන්න ඔබ දෙපාරක් හිතන්නේ නැහැ. ඒ සංවේදී චරිතය ගැන අපි අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ පියුමි. ඔව් අක්කි මම පොඩි කාලේ ඉඳලම දැක්කා. මොකද මම ලොකු ෆැමිලි එක කෙනෙක් නෙමෙයි. මට මොකද බඩගින්නේ වේදනාව මට හොඳට දන්න ගැහැණියක්. මොකද මම ගිය පාසලේ හරිම දුප්පත් ළමයි තමයි හිටියේ. එතකොට සමහර ළමයින්ට උදේට කන්න නැහැ. මගේ ස්කූල් එකෙන් තමයි ඒගොල්ලන්ට තුන් වේලම දෙන්නේ. කියන්නේ
දැන් අපිට අපේ මගේ පාසලට ලොකු ලොකු තැන්වලින් ආධාර හම්බ වෙනවා. ඉතින් එතකොට ඒ ළමයි එක වෙලයි කෑම අරගෙන ඉන්නේ. එතකොට මම ඉස්කෝලේ ප්‍රිෆෙට් කෙනෙක්. පොඩි කාලේ ඉඳලා මම පන්ති නායිකාවක්. එතකොට එන කෑම බෙදන්න හම්බ වෙන්නේ මට. මාව තමයි යවන්නේ. ඉතින් මේ සමහර ළමයිට අකි කෑම එක දුන්නම ඒ ළමයි ඉල්ලනවා අනේ තව අකි අපිට අර කඩල පැකට්ස් බනීස් එහෙම අනේ අම්මටත් දෙන්න ගෙනියන එක. ඉතින් මම පොඩි කාලේ ඉඳලා නැතිබරිකම කියන දේ හොඳට දන්න කෙනෙක්. එතකොට බඩගින්නේ වේදනාව මම හොඳට දන්න කෙනෙක්. ඉතින් මම කෑම එකක් ගන්න ගියත් එළියේ කවුරු හරි හිටියොත් මට හරිම දුකයි. කවුරු හරි බඩගිනි කිව්වොත් මට ඒක හරිම අමාරුයි ආගෙන ඉන්න. ඉතින් මම හිතන්නේ මේ ආත්මෙදී අපි මොන හරි දෙයක් මිනිස්සෙක්ගේ බඩගින්නක් නිවුවොත් මම හිතන්නේ ඒක ආත්ම ගානකට ඒක පිනක් මට ලොකුවට සල්ලි නැති වුණත් මට පුළුවන් විදිහකට මම කන්නේ රුපියල් 200ක බත් එකක්ද මම මේ බත් එක කන්න නැති මිනිස්සෙක්ට අරන් දෙන මම ඒක මගේ පුතාටත් උගන්වලා තියෙනවා ඉතින් කොයි හරි ගිහිල්ලා යා කොයි හරි කෑම ගියොත් පාරේ බලු පැටියෙක් දැක්කත් ඒ ළමයාට ඉන්න බෑ අම්මි ගෙදර අරන් ගිහිල්ලා අපි කන්න දෙමුකෝ දුප්පත් මිනිස්සෙක් පාරේ හිටියත් ඒ මිනිස්සට බත් එකක් දීලා තමයි යන්නේ මොකද මගේ තාත්තා වුණත් පොඩි කාලේ ඉඳලා මට ආච්චි කියලා තියෙනවා එයා ඒ විදිය. ඉතින් මම හිතනවා මගේ තාත්තගේ විදියට තමයි මමයි පුතයි හැදිලා තියෙන්නේ. තාත්තගේ මතකයේ මොන වගේ මතකයක්ද පියුමිට තියෙන්නේ? එයා තාත්තා නැති වෙනකොට මට මම ඉස්කෝලේ 6-5 විතර ඇති. ඉතින් එයා හරිම අහිංසකම එක්කෙනෙක්. ඉතින් මගේ තාත්තත් එක්ක තමයි මම ගෙදර හැමතිස්සෙම මොකද මට අම්මා හැමතිස්සෙම ගහනවා පොඩි කාලේ. තාත්තා ජීවිතේට අතක්වත් උස්සලා නැහැ. ඉතින් හරීම අහිංසක මිනිස්සෙක්. ඉතින් මගේ තාත්තා මං හිතනවා මගේ හැම ගැහණියෙක්ම පතන්නේ හොඳ දරුවන්ට ආදරේ තාත්තා කෙනෙක්. මං හිතනවා මට ඒ වගේ තාත්තා කෙනෙක් හිටියා ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් දැන් තාත්තා නැති වෙලා. මේ සමාජයේ අපිට අහන්න ලැබෙන දෙයක් තමයි අර ඔබ කිව්ව කාරණාවත් එක්කම එකඟයි. දුවෙකුගේ තාත්තා කෙනෙක්ගේ අතර තියෙන බැඳීම හරිම ශක්තිමත් කියලා. ඒ වගේම තමයි පුතෙකුගේ අම්මා කෙනෙක්ගේ අතර තියෙන බැඳීමත් ඒ වගේමයි. කාවින්ග ඔබේ ආදරණීය පුතා. මම දැනගන්න කැමතියි පියුමි ඔබෙන් පුතාගේ ඔබේ අතර තියෙන බැඳීම ගැන. අකේ බැඳීම මට වචනෙන් කියන්න තේරෙන්නේ නැහැ. මං හිතන්නේ පුදුම ආදරයක් පුදුම සෙනෙහසක්. ඒ මං හිතනවා මට හරිම මං දන්නේ නැහැ කියන්න සමහර ළමයිට මොන හරි දෙයක් ඉල්ලුවම ඒ ළමයිට ඒ දේ අරන් දෙනකන් අම්මලට වද දෙනවා. සහ මගේ පුතාට මගේ අතේ සල්ලි නැහැ කියලා කිව්වොත් අපි ගෙදර තියෙන බත්රෑට කම කිව්වොත් ඒ ළමයා ඒ වගේ ළමෙක් සල්ලි තියෙනවා නම් විතරයි අම්මි මට අරින් කෑම ඕඩර් කරලා දෙන්න මෙහෙන් සල්ලි නැත්තම් එයා ජීවිතේට බඩගිනි කියලාවත් මට කියන්නේ නැහැ. ඒ වගේ මං හිතන්නේ මම හරිම වාසනාවන්තයි. අපේ මිනිස්සු මට මොන මඩ ගැහුවත් මොනවා වුණත් මගේ ජීවිතේ මොන වැරදි වුණත් මට පිටිපස්ස හැරලා බැලුවම රත්තරන් වටින පුතෙක් ඉන්න. ඉතින් මට ජීවිතේ බය නැහැ. මොකද හොඳ ડોක්ටර්ස්ලා ડોක්ටර්ස්ලා වෙච්ච හදපු දරුවන්ගේ අම්මලා අද අනාථ නිවාසවල දුක් විඳිනවා සෑහෙන්න. මේ හරියට මට මේ මඩ ගහන ගොඩක් අයගේ මං හිතන්නේ ඉගෙනගත්ත සමහර අනාථ නිවාසවලට ගියම් බලන්න ඕනේ අක්කි අම්මලාගෙන් අපි හැව්වම දුවලා ටීචර්ස්ලා ලෝයර්ස්ලා ඔක්කොම ඉගෙනගත්ත අය. ඒ වුණාට අම්මලා අනාථ නිවාසවල බැලින්න මගේ කමෙන්ට් මට දාගෙන බෑඩ් කමෙන්ට්ස් දානවා. හරි මවුගුණ ගායනා කරන තමන්ගේ අම්මලට කණ්ඩවත් දෙන්නේ නැති ළමයි ඉන්න සමාජයක අපි ජීවත් වෙන. ඉතින් මම කියන්නේ ළමයින්ට පොතේ පතේ දැනුම අපි උගන්නන ගමන් අපි මනුස්සකම කියන දේ දරුවන්ට අනිවාර්යෙන් උගන්වන්න ඕනේ. මොකද නැත්තම් අපි මේ දේවල් ඉගෙන ගත්තේ නැත්තම් අපිට වෙන්නේ මෙච්චර ජීවිතේ දරුවා වෙනුවෙන් ළමයින් ඉන්ටර්ස්ට් දාලා උගන්නලා අර අම්මලා අදාණ්ඩන විදිහට මගේ ළමයාට මම මේ දේවල් ඉගෙනුවේ නැත්තම් වයසට ගියාම මට උහුල් අඬාඬ ඉන්න තමයි වෙන්නේ. මොකද මම මගේ ජීවිතේ හැමදේම මට ඉන්ටර්නැෂනල් ලොකුවට දාලා ළමයා උගන්න ගන්නෙ මොකද තැනකට ඇවිල්ලා. එතකොට මට වයසට ගියත් බය නැහැ. මට සතුටින් ඉන්න පුළුවන්. මගේ පුතා සලකනවානේ කියලා. ඉතින් මං හිතන්නේ ළමයින්ව ලොකුවට ඉගෙනුවට මං කියන මේ වෙලාවේදී ළමයින්ට පුරුදු කරන්න මනුස්සකම තව කෙනෙකුගේ දුක දැනෙන්න. නැත්තම් මුලින් මේ ළමයි එළියට දාන්නේ තමන්ගේ අම්මලව. මං හිතනවා මට ජීවිතේ විඳලා මට වයසට ගියාම සැනසීමේ මගේ හිතේ මට මැරෙන්න පුළුවන් මට සලකන්න මට රත්තරන් පුතෙක් ඉන්නවා. ඒ රත්තරන් පුතාට කවදාවත් පියුමි නීති රීති දාන්නේ නැහැ මේ තමන්ගේ තාත්තත් එක්ක තියෙන බැඳීම නවත්තන්න කියලා. මම ඒක හොඳටම දන්නා කාරණාවක්. හැබැයි මං කැමතියි ඒ කතාවත් අපි මේ සමාජයට කියනවා නම් පියුමි හංසමාලි කියන සිංගල් පේරන්ට් කෙනෙක් වුණාට කාවින්ග හැමතිස්සෙම තාත්තත් එක්ක කතා කරනවා. දැන් පහුගිය කාලේ මම හස්බන්ඩ් එක ගොඩාක් තරහයි. දැන් මං කියවම වෛර කියන දේ හිතේ තියාගෙන ඉන්නේ නැහැ. මට වෛර කරන්න ගොඩක් දේවල් තියෙනවා. මට පුළුවන් කියන්න පුළුවන් පුතා වහ කතා කරන්න පකිල්. ඒ දරුවගේ තාත්තා. ඉතින් මං ඒ දෙන්නගේ බැඳීම ජීවිතේ කවදාකවත් වෙනස් කරන්නේ නැහැ. හදිසියේදී මම වෙන කෙනෙක් මැරි කරලා ගියත් මට ඒ කෙනාට
බැහැ මගේ දරුවගේ තාත්තා වෙන්නේ. ඒක න පොඩක් හරි වෙනස්කම් කරා. ඉතින් මං ඒක හිතලා තමයි ගොඩක් වෙලාවට ජීවිතේ ආයෙ මැරි කරන්නේ නැහැ කියන තැන ඉන්නේ. මොකද මං තව කෙනෙක් මැරි කරලා ගිහලා ආයෙ දරුවෙක් මට ලැබුණ කාලෙක අනිවාර්යෙන් අර දරුවා පිට කියන දේ තියෙනවා. ඉතින් මං ඒ හැඟීමෙන් හිතාගත්ත ආයෙ ජීවිතේ මොකද මේ වගේ අත්දැකීම් මගේ යාළුවන්ට තියෙනවා. ඉතින් මැරි කරන්නේ නැහැ කියලා ඉතින් දරුවත් එක තනියෙන් ඉන්න. ඉතින් එයාගේ තාත්තට තාත්තා නම් ඉතින් දැන් කතා කරලා පසුතැවෙනවා. එයා දැන් දුකයි. නමුත් මම කොයි වෙලාවකවත් පුතාට කියන්නේ තාත්තා එක කතා කරන්න එපා කියලා. සමහරලාට තාත්තා මොන හරි කියලා බොරුවට මට බැන්න පොඩි එකන බ්ලොක් කරනවා. ටග්ගල බ්ලොක් කරනවා. අරේ අරගෙන කියනවා මේ අන්න මේ අර අන්බ්ලොක් කරන්න කියන මම බොරුවට වට බැන්න කේන්ති කියලා. ඉතින් මම ඒ ෂේප් කරන්න ඉතින් ලංකාවට ආවත් එයා එනවා මගේ ගෙදරට බබා වරගෙන යනවා ටග්ගාලා. ඉතින් සමහර අම්මලා මම දකිනවා මේ දැන් මේ සමහර අපේ ෆීල්ඩ් එකේ ඉන්න කට්ටියම මේ තා හස්බන්ඩ්ගෙන් අයින් වෙච්ච ගමන් අර දරුවාට තාත්තා එක කතා කරන්න දෙන්නේ මොන පවක්ද මේ තමන්ගේ තාත්තා හස්බන්ඩ් ඇන් වයිෆ් ඒක ප්‍රශ්නේ. නමුත් මම කියන්නේ ඒ දරුවන්ව වෙන් කරන්න එපා. ඒගොල්ලන්ට කියන්න මේ තාත්තා තමයි මේ පුතා. ඒගොල්ලන්ගේ බෑ ඒගොල්ලන්ගේ හරි ඒ ලේ බැඳීමනයක් කි මං හිතන්නේ. මම නම් ඒ වගේ දේවල් කරන්නේ මං හිතන්නේ ඒක හරි පවක්. ආදරේ කියන දේ කොච්චර ඔයාට විරහ වේදනාව කියන දේ දැනුණා වුණත් ආදරේ අපි හැමෝටම පොදු කාරණාවක් නේ. පියුමිටත් ආදරේ දැනෙන ආදරේ අවශ්‍ය වෙන වෙලාවල් ඇති. කොහොමද මේ තත්වයන් ඔයාට දැනෙන්නේ කොහොමද? ඔයා ඒවට මුණ දෙන්නේ කොහොමද? ආදරේ කියන්නේ අකි හරිම වේදනාවක් හරිම දුකක්. මම ජීවිතේ හොඳට දුක් විඳලා හිටපු කෙනෙක්. අද මේ තැනට ඉන්නේ. ඉතින් මම ජීවිතේ දැන් මට අවුරුදු 27යි. දැන් ලව් කරලා ආදරේ කරලා මේ මට දැන් කාලේ නැහැ. දැන් මගේ පපට අවුරුදු 10යි. දැන් මම පාටි කරලා මගේ ජීවිතේ එන්ජොයි කරලා ලව් කරලා හොඳට රණ්ඩුත් කරලා ගුජිත් කාලා මං ඉන්නේ. දැන් මම හිතන්නට මගේ පුතාගේ ස්ටඩීස් ගැන. ඒක හිතලම තමයි ටග්ගලා මම මේ දැන් රටින් යන්නේ. ආයි මට එපා. ළමයා උගන්නගෙන යා තැනකට ආව නම් මට ආය ඇති. ආය නෝ ලව් ඉන් මයි. දැන් මගේ ඊළඟ ප්‍රශ්නේ එන්නේ ඔබේ ඔය රට යන ගමන ගැනම තමයි. දැන් විදේශ රටකට යන්න සියල්ල සූදානම්ද? ඒක ස්ත්‍රායිද අනිවාර්යයෙන්ම ලංකාව අතහැරලා දාලා යනවද? ඇත්තටම මට හිතුණා අක්කේ දැන් ඇති. දැන් මට ඕනේ මගේ ළමයා හොඳට ඉගෙන ගන්න. මං ඉතින් ඒකට හිතුවා දැන් මේ රට යනත් විදිහට කොහොමත්ම රට ගිහිල්ලා ළමයා උගන්නගෙන ඉතින් ඉගෙන ගත්තට පස්සේ මට අවුරුදු දෙපාරක් විතර ලංකාවට එන්න බලන් ඉඳින මට මේන් ටාගට් එක තියෙන යාව උගන්න ගන්න එක නේදකොට ඒ හින්දා තමයි මට රට යන්න ඕනේ. තාම ඒකට වැඩ හදාගෙන යන ගමන් අවුරුද්දක් දෙකක් වගේ ඇතුළත යයි. හරි. දැන් ඔබේ මූලික අරමුණ වෙන්නේ දරුවගේ අධ්‍යාපන කටයුතු පිළිවෙලකට ඔහුගේ අනාගතය සාර්ථක කරන්න එයාට උගන්වන්න. හැබැයි දැන් පියුමි ලංකාවේ යම්කිසි ප්‍රතිරූපයක් ගොඩනගාගෙන බොහොම හොඳින් ජීවත් වෙච්ච කෙනෙක් විදිහට පිට රටකට ගිහිල්ලා ඔබට ඒ රටේ දේවල් එක්ක මුහුණ දෙන්න හැකියාව ලැබෙයිද? ඔබ ආර්ථික වශයෙන් ස්ථාවර විය යුතුයි. ඔබ රැකියාවක් කළ යුතුයි. ඔබ ඔබේ දරුවත් එක්ක ඉන්න තැනක් හදාගන්න ඕනේ. මේ දේවල් එක්ක ඔබට මුහුණ දෙන්න පුළුවන්කමක් වේවිද? ඔබට ඒක අභියෝගයක් නෙමෙයිද? මම හිතනවා ඒක අභියෝගයක්. නමුත් මවක් හැටියට මට ඒක අභියෝගයක් නෙමෙයි. මොකද මගේ යාළුව ගොඩක් කිව්වා ඕස්ට්‍රේලියාව වගේ රටකට යන්න හෙයාර් ඩ්‍රෙසින් හරි ඉගෙන ගත්තොත් සැලෝන් එකකට ගිහිල්ලා වැඩ කරන්න පුළුවන් කියලා. ඉතින් මට එහෙ ගිහිල්ලා මගේ ළමයා උගන්න ගන්න මම මෙහි මොඩල් මම මොඩල් කියලා ලොකුවට ඉඳලා මගේ ළමයා උගන්න ගන්න කොහොමද අපි ජීවත් වෙන්නේ කොහොමද? මගේ අධිතීරණයේ මම රටකට ගිහිල්ලා සැලෝන් එකක හරි වැඩ කරලා ෆුඩ් සිටි එකක සුපර් මාකට් එකක හරි වැඩ කරලා මගේ ළමයා උගන්න ගන්නවා කියන්නේ මොකද? මම මේ ළඟදීත් ඒක අම්මා එකකේ කීටියා. මොකද එහෙ ගිහිල්ලා හරියකට රස්සාවක් කරන්න ලොකුවට මට මම ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි. එතකොට මට ඒ දැනීම ලොකුවට නැහැ. එතකොට මගේ හිතේ අයිය තියෙනවා. මම හිතන්නේ මවකට කරන්න බැරි දෙයක් නේ. දැන් බලන්න පාරක ගත්තොත් කොච්චර කාන්තාවන් දරුවන්ට කන්න දෙන්නේ හිඟා කනවද? ඒත් අම්මලානේ. එතකොට මට පුළුවන් රටකට ගිහලා මොකක් හරි රස්සාවක් කළා. අපිට හෙයාර් ඩ්‍රෙසින් එකකට ගත්තොත් එහෙ සැලෝන් එකක වැඩ කරන්න පුළුවන්. ඉතින් මගේ ඔළුවේ තියෙන එක මගේ යාළුවෝ ගොඩක් එහෙ ඕස්ට්‍රේලියාවේ ඉන්නවා. එතකොට එහි ගිහිල්ලා හොඳ සැලෝන් එකකට ජොයින් වුණොත් මට හොඳ සැලඩ් එකක් අරගෙන මට අම්මයි ළමයා එක්ක ඒ පඩියෙන් ජීවත් වෙන්න පුළුවන්. ඔයාලට කවදා හිතලා තියෙනවද මං ෆේල් කෙනෙක්? මම චරිතයක් විදිහට ගත්තාම අපරාධේ මේ මට මෙහෙම වෙලා තියෙන කියලා කවදා හරි නිකමට හරි හිතලා තියෙනවද? ඔව් ගොඩක් වෙලාවට අකි හිතලා තියෙනවා එහෙම අපරාධේ. මං හිතන්නේ ඒක අකි දැන් මම තීරණයක් ගන්න කලින් මං ඒක දෙපාරක් හිතනවනේ. මම හිතන්නේ මට පොඩි කෙනා හිටියේ අවුරුදු 18න්. එතකොට මට හරියට මං හිතනවා ලොකුවට හිතන්න මට වයසකුත් නැහැ. නමුත් මට දැන් තියෙන ගොඩක් ජීවිතේ තීරණ තේරලා තියෙනවා අයියෝ අපරාධේ මේක කරේ මේක කරේ. ඉතින් දැන් too late. දැන් කරන්න දෙයක් නැහැ. දැන් හරි අද ඉඳලා හිතා ගන්න ඕනේ අපි දෙයක් කරන්න කලින්. මොන හරි දෙයක් කතා කරන්න කලින් හරි මොකක් හරි කියන්න කලින් හරි චුට්ටක් දෙපාරක් හිතුවා නම් ඊට වැඩිය හොඳයි කියලා. ඒ කියන්නේ පියුමි කියන්නේ ඇත්තටම මට මතකයි දැන් කාලයක් රංගන ක්ෂේත්‍රයේ ඔබ නිර්මාණ කීපයකට දායකත්වය
ප්‍රතිපලයක් ලබා දුන්නා. නිරූපණ ක්ෂේත්‍රයේ ඔබට හොඳ නමක් තිබුණා, ගමනක් තිබුණා. හැබැයි යම්කිසි තැනකදී ඔබට ලැබෙන මේ ප්‍රතිචාරත් එක්ක, ඒ කියන්නේ ඔබ ප්‍රසිද්ධ චරිතයක් බවට පත්වන්නේ හොඳ කමෙන්ට්ස් එක්ක නෙමෙයි, නෙගටිව් කමෙන්ට්ස් එක්ක තමයි. ඒකට ඔබ බ්‍රෑන්ඩ් එකක් විදියට බිල්ඩ් අප් වුණාට ඔබ එක තැනකදී නවතිනවා. මේ පියුමි හංසමාලි කියන චරිතය. මේ පැත්තෙන් හොඳ පැත්තට පනින්න අදහසක් නැද්ද? ඒ කියන්නේ දැන් රංගනීය ඉගෙනගෙන ඒ දේවල් වලට දායකත්වය දීලා නැත්නම් හැමදාම මේ යන විදිහටම මේ පාර ගමන් කරනවා නෑ අක්කිය මම ඇත්තටම හරිම වාසනාවන්තයි මොකද මම එක ටෙලිඩ්‍රාමා එකක් ටෙලිඩ්‍රාමා දෙකක් කරලා දෙන එකක් තමයි රිලීස් වුනේ ඉතින් ඒකත් ඍතු ටෙලිඩ්‍රාමා එකේ නම ඍතු මම ඍතු ඒක මෙගා එකක් ඉතින් ඒක මගේ ෆස්ට් ඩ්‍රාමා එක මගේ එක මූව් එකක් කරා උදේකාන්ත වර්ණසූරි මහත්මයාත් එක්ක ඒකෙත් මම මේන් රෝල් ඉතින් ඒක මගේ සෙකන්ඩ් මූවි එක ඉතින් මම හිතනවා සමහර ඇක්ටර්ස්ලාට මේන් රෝල් එකක් ගන්න ඒගොල්ලෝ එක්ස්ට්‍රා කරලා කරලා තමයි තැනකට එන්නේ මං හිතන්නේ මගේ වාසනාවකට මට ඒ දෙකම හම්බුණා සහ මට ඉන්ඩියාවල මූවි එකක් හම්බුණා ජැක්සන් ඇන්තනි මහත්මයාත් එක්ක ඒකෙත් මම මේන් රෝල් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් එයයි මමයි ඉතින් මම හිතනවා මගේ ඩ්‍රීම් එකක් නෑ රඟපා මේ හැම ඩ්‍රාමා එකකම ඉන්න ඕනේ දැන් තව ඩ්‍රාමා එකක් ඇවිල්ලා තිනවා ඒකත් මෙගා එකක් ඒක ලබන මාසෙම ෂූටින් ස්ටාර්ට් කරනවා ඉතින් හැම ඩ්‍රාමා එකක්ම කරගෙන යන්න ඕනේ මේක මේක කරගෙන මම හිතනවා මම ජීවත් වෙන විදිහට සහ ඔය පැත්තෙම ගියොත් මගේ ළමයාට මං හිතනවා මට හරියට උගන්න ගන්න බෑ මට පිසුවක් නැහැ ලංකාවේ ජනප්‍රියම නිලිය සම්මාන නිලිය අරගෙන මේ ඩ්‍රාමා වල ඉන්නුනේ මට ඒව අරගෙන මගේ ළමයා උගන්නන්නේ නැහැ මට ජීවත් වෙන්න මේක එක සම්මානයක් විතරයි මට ඒකට ලොකු ආසාවක් නැහැ මම පෙරේතකම් නැහැ මම කිසිම නිලියක් ජීවිතේට කපලා මට මේ ඩ්‍රාමා එක ඕනේ කියන්නේ මට આવොත් මට ඒ චරිතය පුළුවන් නම් මම බාර ගන්නවා නැත්තම් බෑ මොකද මම ජීවිතේ හැරිම නිදහසේ ඉන්න කැමති කෙනෙක් වැඩ ගොඩක් බාර අරගෙන වැඩ කරන්න කැමතිත් නෑ අර මං කිව්වා වගේ අර ඩ්‍රාමා එක නම් මම තව මාස දෙකකින් විතර ෂූටින් ඒක කරලා ඒක ඉවර කරලා මොහොතට යයි ස්තුතියි පියුමි අද දවසේදී දී අන්ටෝල් දෙක එකතු වුණාට බොහෝ දේ අපි කතා කරා මම ප්‍රාර්ථනා කරනවා පියුමිගේ අරමුණු ඉලක්කවලට ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව ළඟා වෙන්න හැකියාව ලැබෙන්නේ කියලා බොහොම ස්තුතියි